නල මුදු සුවඳ විහිදවන නුඹ සිය පත අප කෙරණේ සුපිපුන ගුවන සිසාරා හදවත් ගැසසන සිය හඬ ඔබගෙත් මාගෙත් සිත් ගත් ජන හඬ සිය පත් දහසක හද නැගෙනහඬ දිතුලයි ගුවනේ සිය හඬ සිය හඬ සිය හඬ ලුව දම් දෙස පොළුවේ පය ගසා සිටින සොඳුරු කලාකරුවන් අහස් නවාතැන්පලකදී හමුවන ආනන්දනීය හෝරාව අහස් ගව්ව ආයුබෝවන් සියහඬ අසන මා හිතවතුනේ අපි අහස් ගව්වට අද කැඳවාගෙන එන්නේ තවත් සොඳුරු මිනිසෙක් ඔහු ඔබ දැනටමත් දන්නවා රජරට ප්‍රදේශයේ कुमार අංජන කුමාරයන් වූ ඔහු රජරට සේවේ තවත් සාඩම්බර නිෂ්පාදනයක්ම නොවන්නේද ආයුබෝවන් නාලකමල්ලි ආයුබෝවන් නයන අයියා අලකමල්ලි ඔයා අහලා තිනවද මාව දැකලා තිනවද මීට කලින් නැතුව ඉතින් අපි ඉතින් කුඩා කාලේ සිට අපි ගියවල හිටපු අපි සහෝදරයෙක් නේද අපි ඥාති සහෝදරයෙක් කිදු මේකේ सुंदर अतीत सहभागुना ऑस्ट्रेलियावे संगीत प्रधान रंगेकट पंडित अमरदेव शूरीन समग अपटे गमने विस्तर पोडक केनाल मल्ली अत्रम ए गमने विस्तर मैं सहन कालेकट पशु तमाई पंडित अमरदेवयान विदेश संचारेकट यमुने मगत 1995 इंदला इतुमा गिय पिटराट सवारी वलदी मम संगीत मेहेवीम गिटार वादने समूह गायन वगी गीत वल गायने सहाय वेला पहला गिया
प्रवीण वाद्य शिल्पी विजय रत्न तुंग डी डी गुणसेन जगत विक्रम सिंह मिन पियांत वगैरह सहभागी हिमपाल गाले वेनी आए आई थिंक हमारे ने प्रसंगे दी संगीत अध्यक्ष ने संदाह ऑस्ट्रेलिया में जीवत्ते न तरुण मल्लिक ने तमाई ने प्रसंगे संगीत अध्यक्ष ने के लिए नमुद माव में प्रसंगे अत्र में माव तीरने वेला हिटी इतना में वरदेवन तमाई माव अवश्य है कि ला संविधायक मेलबर्न सहभागिना हसे पाया दिली दे दुन्न मैं सितना हसे पाया दिली दे दुन्न मैं तन तन पहता विरला नुपिनिन दूर से निला नुबगिहिं यन्नमगिहिं पूरा दुट सिन और कुटिए धोरेरन इम्फाने होरिन वसाने विपुल मल मधु पवन विसिरिला पूरा दुट सिन और
प्रेम के රසවන්තම සංගීත සංගීතවේදියා සහ රසවත්ම ගායකයා ලංකාවේ ඉන්න හැම පැත්තෙම ප්‍රගුණ කරපු සාහිත්‍යයේද සංගීතයේද ලෝක දැනුම සියලු දේ මුකුරාගේ පුද්ගලෙක් හැටියට ඔහුට කිව තියෙනවා හොඳ කෙනෙක් හොඳ සුදුස්සා තෝර ගැනීමේ ඥානය. එතකොට ඒකෙදි විජේරත්නන්තුංග වැනි ප්‍රවීණ තබ්ලා වාද ශිල්පීෙක් යොදා ගන්න එකනේ, ඩී.ඩී. ගුරුසේන වැනි රසවත් වයලින් වාදකෙක්. එතකොට මේකෙදි එතුමා එහෙම කිව්වේ මොකද, එතුමා ඇත්තට මාව අඳුරලා දුන්නේ 95 දී ඩී.ඩී. ගුරුසේන තමයි මාව මුණ ගැස්සුවේ අමරදේතුමාට. එතකොට එතනින් පස්සේ එක ප්‍රසංගයක ඒ ප්‍රසංගයේදී මම গিටාර් වාදනය කරපුවාම ඌට හැරි හැරි බල බල ඌගේ කනට දැනුණා මගේ গিටාරේ තත්ත්වය. ඒ යම් කිසි සුවිශේෂකමක් ඌට දැනුණා. එතන ඉඳලා ඌ මාව ඌගේ හැම ප්‍රසංගයකට නාලක ඕනේ කියන හදවතේ ඌගේ හදවතේ මාව රැඳිලා තිබිලා ඒ මාව හැම ප්‍රසංගයකම සහභාගී කරගත්තා. ඒ කියන්නේ গিටාර් වාදනය විතරක් නෙමෙයි සංගීතයේ වීමට ඔහුගේ සමහර නවීන පැරණි ගීත නවීකරණය කරද්දී ඒවට අවශ්‍ය සංගීත සංයෝජනය කිරිබුණ මාව යොදාගත්තා. ඉතින් මට ඒ අවස්ථාව ලබා දුන්න නිසා ඇත්තට මට ලොකු මටත් ලොකු අධ්‍යාපනයක් ලැබුණා. එතුමා සමග අවුරුදු ගාණක් 95 සිට මේ වෙනකන් මේ ආශ්‍රය කිරීම ලැබී මට ලොකු වාසනාවක්. ඇත්තට මට ලොකු දේවල් ඉගෙන ගන්න ලැබුණා එතුමාගෙන්. ප්‍රසංග හතරක් කළා, පර්ත්, බ්‍රිස්බේන්, සිඩ්නි, මෙල්බන්. ඒ හතරම සාර්ථකව ඔහු ගායනා කළා. අවසාන ප්‍රසංග දීපර්ත් වලදී පොඩ්ඩක් උගුරේ, කියන්නේ සෙම මගේ ඇවිල්ලා පොඩ්ඩක් හර්ෂිත දේශගුණ නිසා ඊට දෙකක් විතර පොඩ්ඩක් සෙම ආවා ගායනා කරද්දී. අරනේ ඒ ක්‍රමුත් අනික් සියලු ගීත හොඳට ගායනා කළා. ඒවත් ගායනා කළා. එච්චරයි සිදුවීමකට උනේ. අතර මේ බොහොම සාර්ථක ප්‍රසංග කීපයක් කරලා තමයි ආවේ. මේ ඉතින් ඇත්තට මේ එතුමා නිරෝගීමත්ව මේ දීර්ඝායු ලැබෙන්න ඕනේ එතුමාට. මේ තවදුරටත් අපි මේ රසිකයන්ගේ හදවත් මේ වලට හොඳ රසයක් දීම සඳහා අඳු මතින් මුවාවුන සඳමමයි, නෙතුවකින් සිනාසුන අයුවබයි, මීමි සංසලර සොඳුර ඔබගේ මගේ. කඳු මතින් මුවාවුන සඳමමයි, නෙතුවකින් සිනාසුන අයුවබයි, මීමි සංසලර සොඳුර ඔබගේ මගේ. ¶¶
කෝපි මල්වල සුවඳ අරගෙන සුලං රැල්ලක පාවෙලා කෝපි මල්වල සුවඳ අරගෙන සුලං රැල්ලක පාවෙලා සෙමින් පැවිදින් පුදු කරවයි මගේ ගත ගැටිලා කඳු මතින් මුවාවුන සන මමයි නෙතුවකින් සිනාසුන අරුවබයි මීමි සංසලර සුඳුර ඔබගේ මගේ සරැඳි පිනිවිලක්සේ කඳුළු බිඳුවක සඟවලා උදෑසරැඳි පිනිවිලක්සේ කඳුළු බිඳුවක සඟවලා සෙමින් පැවිදින් නළල් තල මත ආදුවක් රඳවලා අඳු මතින් මුවාවුන සන මමයි නෙතුවකින් සිනාසුන අරුවබයි මීමි සංසලර සොඳුර ඔබගේ මගේ විලේ පැලි ගමේ සුවඳ දැනෙන ඉසව්ව siyahanda.com ලොව පුරා ශ්‍රී ලාංකේය අභිමානය ලුව දන්දිස පොළුවේ පය ගසා සිටින සොඳුරු කලාකරුවන් අහස් නවාතැන්පලකදී හමුවන ආනන්දනීය හෝරාව අහස් ගව්ව ඔය රාත්‍රිය මට දෙන්න කෝබේ සිප ගන්නට මට සුමුදුවත් ඇගේ මට අයිති වෙන්න පිපි මල උතුරාගෙන නුඹ ඔය රාත්‍රිය මට දෙන්න කෝබේ හොඳයි නාලක මල්ලි අපි අපි පොඩ්ඩක් අතීතයට මම දන්නවා ඔබ වැඳි රාජ්‍ය නුවර කලාවියේ අනුරාධපුර ප්‍රදේශයේ ඉපදිලා ඒ දිසාව වේසුවඳ ආග්‍රහණය කරලා එහි පාසල් ගිහිල්ලා ඊළඟට විලේ දොලේ ඒ වගේම කුරුල්ලන්ගේ අහඬ මේ සුන්දරත්වය ඒ පරිසරයේ විඳගෙන ඒ තුලින් කාලයක් තිස්සේ හිමින් ආපු උඩා කල සිටම ආපු ගමනක් මේ දුෂ්කර ගමනක් ඔබේ චාරිකාවේ ඔබගේ මම එනවා රජරට සේවයට සම්බන්ධ වීම දක්වා ඔබගේ ඒ කුඩා කාලයේ ඇසුරු කරපු පුද්ගලයන් ඔබට උදව් කරපු පුද්ගලයන් ගැන අප සඳහන් කරනවා කුඩා කාලෙත් මෙහෙමයි ඒ කියන්නේ දැන් රජරට සේවයට සම්බන්ධ වුණේ 1979 ඒ කුඩා ඊට කලින් පාසල් අවදී ඉතින් ඇත්තටම ගෙදරින් තමයි මම සංගීත අධ්‍යාපනය ලැබුවේ මගේ ලොකු අක්කා එම්මයි අයිරංගනි විශාරද
ලක්නව ගිහිල්ලා ඉන්දියාවේ පස්සැසරයක් ගියා ලක්නව මාතකල් විශ්වවිද්‍යාලයට ඒ ගිහිල්ලා බොහෝ දුමාන්තර ලබාගත් සාතිකයක් ඉතා හරි දක්ෂයි අති දක්ෂයි ඒ නිසා තමයි මට වයලින් එක ගන්න එකක් ඉගන්නලා පස්සේ වුණ රජරට සේවයට සම්පීර් පස්සේ අක්කගෙන් පස්සේ මම සංගීත අධ්‍යාපන ලැබුවා අවුරුදු 2-3ක් LKG වික්‍රමසිංහ රුපියානන්ගෙන් තිරවතම රජරට සේවයට පාසල් ලැබෙද්දී සම්බන්ධ වුණේ ඉතින් මට ඒ පොඩි කාලේ අර විදියට සුන්දරව ගත වුණා වගේම රජරට සේවයේ ආරම්භය 79 ආරම්භයේ සිට මම ශිල්පී ළමා ශිල්පී කතන නාට්‍ය ගායන එතකොට ඒ කාලේ හම්බුනේ බොහොම සුන්දර මිනිස්සු මේ කියන්නේ ඒ කියන්නේ කොළඹින් පැමිණි ස්වර්ණශ්‍රී බණ්ඩාර වගේ දැවැන්ති සුදර්මන් සිල්වා වගේ දැවැන්ත අය ජීටී වික්‍රමසිංහ එතකොට මහදර මුත්තා කතාවේ අපි නාට්‍යයක් කළා ඒක ජීටී වික්‍රමසිංහ මහත්මයා මහදර මුත්තා පොල් බෑගුණ සෝමසිරි චන්දු සේන රබ්බඩයියා ස්වර්ණශ්‍රී බණ්ඩාර පුවක් බඩිල්ලා තව කවුද හිටියා මට මතක නැහැ අපේ මధుර සිංහ වගේ පුන්සාස් මధుර සිංහ කෝඩු කිතයියා පීවි මහින් මම ඉදිකටයි ඔය වගේ ලස්සන ප්‍රසිද්ධ නාට්‍ය ඉතාලියේ ඉවත් කළා ඉතින් අරගොල්ලන්ගේ ඒ දනන්ත මිනිසුන්ගේ දැනුම අපිට ලැබුණා ඒගොල්ලන්ගේ ආශ්‍රය ඔවුන්ගේ අවවාද අපිට ලැබිලා ඉතින් අපි ඇත්තටම හැදියාව කියන එක අපිට ඉතින් ඒ තුලින් ආවා අපි මුරණ්ඩුකන් දැඟකන් සමහර ඒවා මෙල්ලුනේ ඒ වගේ හිමිසු ආශ්‍රය. එතකොට රජරට සේවය තමයි අපිට ගෙදරින් පස්සේ පාසල වගේම ඊට පස්සේ මේ ජීවිතයට වැදගත් උනේ රජරට සේවය. ශ්‍රී ලංකා ගුවන් සත්තාවේ රජරට සේවය. එතෙන්ට හැමලේ මම ඒ දරුත්වය හැමදාම තියෙනවා. එතනදී අඳුරගත්තේ මිනිසුන් වගේම ඊට පස්සේ එතන ගීත නිර්මාණය කළා ඊවසේ අපේ අක්කලා මගේ අක්කලා සහෝදරියන් සරල ගී ගායනය ඒගොල්ලන් ගීත නිර්මාණය කළා මම පොඩි කාලෙම එතකොට 1980 වෙද්දි ගුණදාස කපුගේ ගායන ශිල්පියා රජරට සේවයට පැමිණුණා ඒ සංගීත අධ්‍යක්ෂක වෙලා එතකොට මම ඉතින් පොඩි වයසින් වුණාට මම ඒ කාලේ සිනිඳු සුදුම්තු තලාවේ වගේ උම්මාද සිතුවම් ගීත වල සොරපස්තර ලියාගෙන කපුගේ අයට දෙනවා මේ කපුගේ මේ මනෝමයෙන් ලියපු මේ සොර සංගීත භාණ්ඩ නැතුව ලියපු සොර ප්‍රස්ථාරමය මේ පොඩක් බලන්න කියලා. ඉතින් එයාගොල්ලෝ යන සුදුනාම් ගාල් වල මේ ගොල් ගහරි දක්ෂයිනේ ගලන් ට්‍රින්කර් කියලා මාව ඉලි අරගෙන එතන ඉඳලා ඔහු කරන නිර්මාණ උදාහරණයක් හැටියට කරුණාරත්න දීවගනේ විශාන් තෙරන්දක ඒ වගේ ශිල්පීන්ගේ විශේෂයෙන් කරුණාරත්න දීවගනේ ගීත ඔහු තනු හදලා දුන්නයින් පස්සේ මට බාර දෙනවා සංගීත සංයෝජනෙට. ඒ කියන්නේ කෝඩ්ස් දාලා කවුන්ටර්ස් දාලා ඒ වීවට් ටික හදන්නේ මම. ඒකට මට බය නැතුව ඒක මගේ හැකියාව දැකලා කපුගේ අයියා මට බාර දුන්නා. ඒකෙන් මට ලොකු ජීවිතේ මට බයක් නැතුණා. මගේ දැනුමට මගේ උපත්යෙන් ආපු සහජ හැකියාවක් තියෙනවා නම් ඒක තව වර්ධනය කරගන්න ඒ කපුගේ අයියා දුන්නේ ඒ බය නැතුව මට දින්න අවස්ථාව. කිසිම බය කියන්නේ මාව තේරුම් ගත්ත නිසානේ එහෙම දෙන්නේ. ඒතකොට ඒවා මම මේ ගීතවල ඌ හදපු තනුවල යට මම හිටියා. ඒ කියන්නේ සංගීත සංයෝජනය. ඒක හැබැයි ඉතින් අද වෙද්දී රටේ සමහරු දන්නේ නැහැ. මොකද නාමිකව මේක ගුණදාස කපුගේ මහත්මයාගේ සංගීතයෙන් ගොහම යට ඒ වගේ සොර අරේන්ජ්මන්ට් කවුන්ටර්ස් නාලක දැම්ම කියලා එහෙම සඳහන් වෙලා නැති නිසා ඒවා කාගෙවත් පැවසෙන්නේ නැති නිසා ඒක සමහරවිට ප්‍රචලිත නැහැ. නමුත් මම ඒක ඇහෙන ඇහෙන ගීතයක් ගන්න ඉතින් උදාහරණයක් ඇට ඇසර රසුණු මායමේ පින්සරෝ බෑර ආදු වෙලා යමුන් පණේ සක්මන් කරන මලෝ පාළුවේ දේවි ඔය වගේ ගීත ඔය හැම ඒ පළවෙනි සීඩී තුනේම මම දිනකලේ කරෝයාගේ මේ සීඩී වල කපුගෑය කරපු තරුණ මේ මෙහෙම සංගීත සංයෝජන හැටි හිටියා. ඉතින් ඒකෙන් මට ලොකු විශාල පන්නරයක් ලැබුණා මේ මගේ ඉදිරි නිර්මාණ කටයුතු වලට වාතිමේ. කඳු වැටි ආයි අප හමුවා මතක තී
सिने हस उस कंदो दुनिन बैना सुलंग वगे उब वेनिव पालु निसन सल कंदु अटियाए अप हम मत करते सिने हस उस कंदु दुनिन बैना सुलंग वगे उब वेनिव समान पिच मल मतक सुवंज एत इदा वगे विकसित ओब सुवंद विदुवा ने भुल सुवंद की लय मन ले पालु निसन सल कंदु वेटियाए अप हम मत करती सिने हस उस कंदु दुनिन बैना सुलंग वगे उब वेनिव इलांगट मम दान उब किसी संगीत बांड सर्वपस्तार हदांड पुलाम लंकावे इन अयगे हेलमतन इन संगीत वेदी की मम दान संगीत බාන්න නැතුව සොර ලිවීමට පුළුවන් කීප දෙනෙක් ඉන්නවා මා විතරක් නෙමෙයි කීප දෙනෙක් ඉන්නවා කියලා මා දන්නවා දැකලා තියෙනවා නමුත් මට ඇත්ත වශයෙන්ම මම හිතනවා මට ක්ෂණයෙන් එක කරන්න එක සොරයක්වත් නිවැරදිව ක්ෂණයෙන් පිටා ඉක්මනින් එක ඒ නිව නිර්මාණවල සොරපස්තර ලියා දැකීමට හැකියාව තියෙනවා කියලා මම හිතනවා නමුත් ඉතින් මම ඒක තරංගයක් හැටියට නමුත් මේක ඔබ කියන්නේත් නැහනේ ඔබෙන් ඔක මතුවෙන්නේත් නැහනේ ඔබ මාධ්‍ය කරා හඹයන පුද්ගලයෙක් නෙමෙයි කියලා මම දන්නවා ඒක ඇයි මතුවෙන්නේ නැත්තේ මොකක්ද මතුවෙන්නේ නැත්තේ මතුවෙන්නේ නැත්තේ ඔබ ඔබගේ මේ දක්ෂතාවය ඔබ මේ කුඩා කාලේ ඉඳලා මේ තිබිච්ච දක්ෂතාවය මම මාධ්‍යවලදී මේ මාධ්‍යවල මම හිතන්නවා එච්චර සැලකීමකට හෝ අගෙවීමකට ලැබිය යුතු අගෙවීම තාමත් ලැබිලා නැහැ කියලා මම හිතනවා आकार यदवीमट पुद्गलया
ගේ විතරද වැරද්දක් තියෙන්නේ ඔය කියන විදිහට ඒ හැකියාව රටට වැඩදායි වෙන්න පුද්ගලයා ඒ පුද්ගලයාගේ හැකියාව තියෙන පුද්ගලයාගේ වැරද්දක්ද එහෙම නැත්නම් ඒ පුද්ගලයාව රටක් හැටියට තියෙන මේවා ඒ රටේ වගකීම් තව සමාජයේ ඒ ස්ථාන ඒ කියන්නේ අපි කියමු ආයතන ඒ ආයතන ගොඩක් තියෙනවා මාධ්‍ය ආයතනය සංස්කෘතික ආයතන ඒ වගේන් මේ පුද්ගලෝ හැද අපි මෙලින් දකින්න අපිනවා දක්ෂතාවයන් තියෙන අයට තැනක් දෙනවා ඒ අය හොයලා රටට වැඩදායි පුද්ගලයෝ බවට පත් කරනවා කියලා පණිවිඩ දෙනවානේ මාතුල. ඒතකොට එහෙකෝ අපි ඒ එකකටවත් මේ මාව නම් හොයලා නැහැ. ඔව් මාව හොයලා නැහැ. ඔව් මම දන්නවා. දැන් ඉතින් එතනදී මම කියන ඔබේ නිහතමාන නිසා ඔබ පුරසාරම් දඩන්න යන්නේ නැහැ. නමුත් මේක පුරසාරම් නෙමෙයි ඇත්ත ඇති හැටියට පැවසීම තමයි මාධ්‍ය වගකීම. කලාකරුවන්ට වුණුන් ගත්තේ තේමීම නේ කලාකරුවන්ට දිසියගේ හිමිය යුතු තැන ලැබිලා නැහැ කියන එක චෝදනා මම තාමත් ඉදිරිපත් කරනවා. ඔව් ඒක තමයි මම කියන්නේ ඒකට වෙන්න ඒක මමත් කියන්නේ මම විතරක් නෙමෙයි. මම වගේ මට වඩාත් අව හැකියාවන් ඒක ප්‍රතිකරවල වලින් හැකියාවන් තියෙන පුද්ගලයෝට අපේ ලංකාවේ තාම නිසි විදිහට ඒ අවස්ථාව ලබා දීලා නැහැ. මොකද ඒක ලබා දෙන්න පුළුවන් ජනමාධ්‍ය තියෙනවා, රජයේ මාධ්‍ය තියෙනවා, පෞද්ගලික මාධ්‍ය තියෙනවා, සංස්කෘතික අමාත්‍යාංශය තියෙනවා, තව රජයේ සම්පූර්ණ රජයේ ඒ ආයතන තියෙනවා මේවට. ඉතින් නමුත් ඒ වයින් මම මට තාම දැනගලා නැහැ. මාත් දැන් අවුරුදු ගාණක් මේ රටේ ජීවත් වෙන පුරවැසියෙක්නේ. එතකොට මගේ ඇහැට දැකලා නැහැ, කනට ඇහිලා නැහැ අතලොස්සක් ඒ අවස්ථාව පුද්ගලයෝ විසින් තමගේ පෞද්ගලික හැකියාවන් තුළින් ආර්ථික හැකියාවන් තුළින් වෙන පිරිස් එක්ක ජීවත් වෙන ක්‍රමවේද තුළින් මේගොල්ලෝ තැනකට ඇවිල්ලා තියෙනවා නැත්නම් නෑ. සමහරු ගියාත් කරපු වාසනා මහිමකට එහෙම ස්ථාන වලට ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ රටට සේවයක් කළා හෝ නොකළා හෝ ඒගොල්ලන්ට ඒ අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම කියන්නේ මම විතරක් නෙමෙයි, මම කියන්නේ මම උදාහරණයකට මම ගැන කතා කරද්දි මම ගත්තු ඒක මගේ දෙයක් නේ. මම කියන්නේ මේ රටට ඒ වගේ සුවිශේෂ හැකියාවන් තියෙන පුද්ගලයන්ගෙන් තමයි ඊළඟ පරපුරකට සේවයක් කිරීමට ඕන්ව මේ ඉස්සරහට අරගෙන ඒගොල්ලන් ඒ යොදව ගන්න ඕනේ, ඒවා පාවිච්චි කරන්න ඕනේ. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙම කීප දිනකට අවස්ථාව දීලා අපෙන් පසු කට්ටිය නැහැ කියලා සමහර ශිල්පීන් කියනවා. ඒ වගේම වටේ මේ මාධ්‍ය වල සමහර වෙලාවට මේ සල්ලි වියදම් කරන්න පුළුවන් නම් හොඳ දේට 30%ක් මාධ්‍ය වලින් ප්‍රචාර වෙනවනම් 70%ක් අසුභවාදී දේවල් ප්‍රචාර වෙනවා. ඉතින් ඕකට කවුද වග කියන්න ඕනේ කියන එක මම පෞද්ගලිකව මං මත දැරුවා. ඉතින් ඒක නෙමෙයි මතේ වෙන්නේ මේ පොදු වෙන වෙන විකල්ප මත. ඒකින්ද මම කියන්නේ නිර්මාණ කලා නිර්මාණ තුලින් මිනිසුන්ගේ හිතාන් කරලා මිනිසුන්ව හොඳ මාර්ගයකට ගේන්න පුළුවන් අංශයක් ඒක. එක්තරා විදිහකට ඒ කියන්නේ මිනිසුන්ගේ හිතවල තියෙන දූෂණය වෙච්ච දේවල් නැති කරලා හොඳ විහිදුවලට වලට හොඳ මේ හොඳ අදහස් පහළ වෙන සිතුම් පැතුම් පහළ වෙන දේවල් මේ කලා නිර්මාණ වලින් කරන්න පුළුවන් විශේෂයෙන් සංගීතයෙන් විශ්ව භාෂාවෙන්. ඒක කරන්න මේ ඉඩ දෙන්නේ නැහැ. මොකද ඒක හිතලම දෙන්න තීඩක් කියන එක මම දැන් තහවුරු කරන්නේ නැහැ. රාත්‍රිය මට දෙන්න කෝපේ සිප ගන්නට මට සුමුදුවත් ඇගේ මට අයිති වෙන්න තිති මලක් උතුරාගෙන නුඹ ඔය රාත්‍රිය මට දෙන්න කෝපේ
ඇඟට සිර වූ තැන සිතට කැමති වූ මොහොතක බලාපොරොත්තු අත වෙනවා දුක් දෙමින් එපා ඒ මලයි මගේ ඒ නිසයි මෝය හින්නේ ඔය රාත්‍රිය මට දෙන්න කෝබී ස්වන ජීවිතට සිරකාරියවි සදහට දෙපාළඟ තබා දූවිල්ලෙන් දුක්දෙන්න එපා ඒ මලයි මගේ ඒ නිසයි මෝයයින් රාත්‍රිය මට දෙන්න කෝබී සිප ගන්නට මට සුමුදුවත ඇගේ මට අයිති වෙන්න ඉති මලක් උදුරාගෙන නුඹේ ඔය රාත්‍රිය මට ගිටාර එකක් අතර රැඳුණු සොඳුරු මිහිරියාව ඔබ වෙත ගෙනෙන ඔහු ගිටාරයේ වයින දක්ෂ සංගීතවේදියෙක් නමින් නාලක අංජන කුමාර නම් වූ මේ අපූරු සංගීතවේදියා සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නේ රජරටින් රජරට ප්‍රාදේශීය ගුවන්විදුලියක් වුණු රජරට සේවයෙන් රජරට සේවයේ ළමා මණ්ඩපයේ ගායකයෙක් වගේම වාදකයෙක් ලෙස ඔහුගේ සංගීත දිවියේ ආරම්භය සටහන් වෙන්නේ රජරට සේවයේ ස්වර්ණමය යුගය තුලදී ජාතික තලයේ සංගීත අධ්‍යක්ෂවරයෙක් සහ ගායන ශිල්පියෙක් ලෙස සංගීත ක්ෂේත්‍රයේ නමක් දිනා ගන්නට ඔහුට ඉතාමත්ම ලාකාල වයසේදී හැකියාව ලැබෙනවා. ඕනෑම ගීතයක් නොසා ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරය මතකයෙන් නිවැරදිව ලියීමට හැකියාවක් තියෙන මේ අපූරු සංගීත අධ්‍යක්ෂවරයා අද අපේ අහස් ගව්වේ සොඳුරු අමුත්ත බවට පත්වලා තියෙනවා. ඔහු නමින් නාලක අංජන කුමාරී. නාලක මල්ලි දැන් උතනදී අපි වග කිව යුත්තු කියන තැනට එනවා. වග කිව්වෙත් වෙනකොට මම එලින්ම චෝදනාව ඉදිරිපත් කරන පවතිනහා පැවති රජයන් වලට ඒගොල්ලන්ට වගකීමක් තියෙනවා. මොකද සංගීතයේ කියන්නේ මේ රටේ අධ්‍යාත්මය. ඒ අධ්‍යාත්මයේ දියුණු කිරීම විශේෂයෙන්ම අපට ළඟම තියෙන රට ඉන්දියාවෙත් අපට වඩා හොඳින් සිද්ධ වෙනවා. ඒගොල්ලන්ගේ ගුවන්විදුලි මේ සේවාවල වුණත් ඕනවට එපාවට නැහැ අවම ප්‍රමිතියක් තියෙනවා රැක ගැනීම. අපි ඔතනදී අපේ ප්‍රමිතීන් රැකෙන්නේ නැහැ කියලා චෝදනාව තියෙනවා. අපි ඒක දන්නවා. අපි කියනවා සංගීතය හා ගීතය අපචාරයේ යොදා ගන්නවා කියලා. ඒක කෙරෙනවා. ඔබ දන්නවා මට වැඩි හොඳින් මේ රෙගින් ටෝන් හරහා නැත්නම් රැප් කිරීම කරනවා නැත්නම් මේ පැකේජ් වලින් මේ අවර ගණයේ ගීත ජනප්‍රිය වීම සිද්ධ වෙනවා. නමුත් යම් කිසි දවසක ඔබට මම ඔබට ගෙලින්ම මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්නේ ඔබට අවස්ථාවක් ලැබුණොත් මේ ක්ෂේත්‍ර සම්බන්ධ වෙලා ඔබට වගකීමක් ලැබුණොත් මේක දියුණු කරන්න මොන හරි වැඩපිළිවෙල හරි යෝජනාවක් ඉදිරිපත් කරන්න කියලා ඔබ ඒක සතුටින් බාර ගන්නවද? ඔබට ඒක කරන්න පුළුවන්? නෑ, ඉතින් එහෙම වැඩපිළිවෙලක් වැඩක් ඇති වැඩපිළිවෙලක් නම් වැඩපිළිවෙල ගොඩක් කතා කරන වචනයට සීමා වෙච්ච වැඩපිළිවෙල අපේ රටේ තියෙනවා. වැඩපිළිවෙල කිව්වත් නෑ. ඉතින් ඒක රැවටනවා ගොඩක්. වැඩපිළිවෙල වැඩක් ඇති වැඩපිළිවෙලක් ඉන්නේ.
ඒ ඒකට මම ආසයි ඉතින් මම කැමතියි මම මොකද මම ඇත්ත වශයෙන්ම මම ආඩම්බරයි මම රජ රට පුද්ගලයා හැටියට ශ්‍රී ලාංකික ඒ හැටියට කොන්ද හොඳට කෙලින් තියාගෙන පුද්ගලික කරේද හොඳයි කියන හැම ඕනම දෙයකදී ඒකට අවශ්‍ය කටයුතු කරන්න මම සංගීතයෙන්ද මගේ නිර්මාණ දායකත්වයෙන්ද මේ හැම පැත්තෙම මගේ මානසික කටයුතු ඒවා හැම පැත්තෙන් මම යොදවන්න කැමතියි හොඳයි බොහොම ස්තුතියි ඒ වගේම දැන් මම මේ සුභවාදී යෝජනාව ඒ වගේම තවත් පැත්තකින් ඔබට එනවා නාලක ඔබේ තියෙන දක්ෂතාවයන් ඔහොම තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ අපි ඔවා මාකට් කරමු අපි ඕකෙන් හොඳ ආදායමක් ගමු අපි ඔත් යන ගමන් මාර්ගය වෙනස් කරමු අපි මේ මේ පැත්තට හැදලා මේ රැල්ලට යමු කියන යෝජනාව ඔබට આવොත් ඔබ මොකද කරන්නේ ඒකද මෙහෙමයි මාකට් දැන් හැමෝම ඕක තමයි මේ ගැටලු වෙලා තියෙන්නේ අද ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම මේ මාකටිං කියන එක විතරයි මාකටිං කියන වචනේ විතරයි වැදගත් වෙලා තියෙන්නේ ඒක හරි ඔක අපි අද මාකටිං කියන වචනේ අද වෙද්දි වචනේ විතරක් පබ්ලිසිටි කරාට ඒ කාලේ ඉඳලා මොකද මාකටිං වෙලා තියෙන්නේ මාකටිං කියන ස්තිබිල දේවා उदाहरणिंग मगे भूतीय संगीत में कला अट साधारण मुदल साधारण मुदल जीवत्न मगे मट रजे रजे बार दिन नम मगे भूति में संगीत मन निर्माण करसवादिंदोनेकारण कर पब्लिसिटी निर्माण साधारण विशाल ආත්මය පාවා දීලා විකිනෙන්නේ නැහැ කියන කතාව තමයි කියන්නේ. අනිවාර්යෙන්ම ඒක නැහැ. තව ටික දවසක් අපි ජීවිතේ ටික කාලයක් අපි ජීවත් වෙයි. ඒ ටිකට අපි මොකටද ඔය මඩ ටික නාගන්න ඕන වෙලා. ලොව සිව් කොනේ පොළවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව දුනනා මිනිසුන් රගෙන මේ යන ගමනේ ඈනිත ගැටුනේ ඔබගේ සෙවණේ රුහුණු කුමාරී සයුරේ රාලේ හිතට දුක කියනා අන්නා දුනනා මිනිසුන් රගෙන මේ යන ගමනේ ඈනිත ගැටුනේ ඔබගේ සෙවණේ රුහුණු කුමාරී
sayure rale hitat duk kiyana ken gala aadirin taradam kala erum kaatadame nadiriye kelaver asune ivatha bala gatune ainilu pul mal pipune nanna dulana milisun ragena me ana gamane ඇනත ගැටුනේ ඔබගේ සෙවනේ රුහුණු කුමාරී සයුරේ රල් හිතට දුක කියන මෙදියම් රැලි කවුළුවින් බෙබිකම් කලේ අරුමැති සිතිවිලිනේ කුමකද මානේ තුරවටි දුම්රිය නොකියම නැවති යන්න ගියායි යුවති නන්නාදුනනා මිනිසුන් රැගෙනා මේ යන ගමනේ ඇනිත ගැටුනේ ඔබගේ සෙවනේ රුහුණු කුමාරී සයුරේ රල් හිතට දුක කියන ඊළඟට ඔබ යොමු වෙනවා 1986 විතර රැකියාව සඳහා ඔබ කොළඹ එනවා අපට ඒ ගැන විස්තර කියන්න ඕ අර මම කිව්වා වගේ දැන් රජරට සීමේ මම 79 ඉඳලා 84 විතර වෙනකන් රජරට සීමේ තමයි මම සීපී කැරිට කටයුතු කළේ ඊට පස්සේ වාදක මණ්ඩලයට සම්බන්ධ වෙලා গিටාර් වාදකයෙක් කැරිට 85 කොළඹ එනවා ශ්‍රී ලංකා ගුවන්විදුලි කොළඹ විකාශ මහගෙදරට ඒ গিටාර් වාදක ශිල්පියෙක් කැරිට මම කටයුතු කළා කරගෙන තමත් මම දැන් එහි ඒ ආපු ගමනේ කෙලවර හැටියට දැනට සංගීතාංශයේ සංගීත පාලකවරය හැටියට කටයුතු කරනවා අර 85 කාලේ ඉඳලා මේ ගත කරපු අවුරුදු ගානක ඇත්තටම මේ කාලේ අපිව සහන වාදක ශිල්පී දෙකට ගත්තේ අවුරුදු 7ක් විතර ඉඳලා තමයි අපි ඔය පරීක්ෂණයක් තියලා ආයේ කොන්ට්‍රැක්ට් බේසිස් කලි. ඒක කොන්ට්‍රැක්ට් බේසිස් එක ඉවරුනාන් පස්සේ අවුරුදු 6ක් විතර ගියන් පස්සේ තමයි පර්මනන්ට් කලි. ඒ වගේ පරීක්ෂක මණ්ඩලයකට ඉදිරිපත් වෙලා තමයි අපි ඒ තත්ත්වයට අපිට එන්න හම්බුනේ. ඒ ඇවිල්ලා ඒ කාලෙදී හම්බුණා ප්‍රවීණ ශිදර පංකුවා රජරට සිවිදී හම්බුනේ අපිට ඇසුරට ජී.ටී. වික්‍රමසිංහ සුධර්ම සිල්වා සොනසි බණ්ඩාර වැනි වගේම කොළඹදී හම්බුණා ප්‍රවීණ සංගීත ශිල්පීන් බී.ආර්. පීරිස් සෝමදාස ඇල්විටිගල රොක්සාමි ඩග්ලස් පර්ඩ්නන් සේනවීරසේකර පෙරේරා සේනවීරසේකර සේනයිම් තමයි මගේ මට ඉන්න මම කොළඹට ආපම නවාතන් දීලා මර්ධානි මාව තියාගත්තේ සේනයිම් කියන්නේ මගේ සහෝදරෙක් වගේ මම බලාගත්තා ඒ ගිහ තමයි ඔය කාලයක් ගුණදාස කපුගේ මහත්මයා විපත්නායක අමරසිරි පීරිස් වැනි අය හිටියේ ඉදර ඒ මර්ධානි ඉදර මම හිටියේ අවුරුදු දෙකක් විතර මාව බලාගත්ත සේනයිම්
කොළඹට ආපු කාලේ. එතකොට මම ඒ අර ශිල්පිනිය තමයි කොළඹ දාරත්‍රාන්තු කුමාරතුමා තමයි එතකොට සංගීත අධ්‍යක්ෂකවරයා. ඉතින් ඒ ඔවුන්ගේ අසුර තමයි ලැබුණේ. ඔවුන් සමග මම වාදනය කරනවා. ඉතින් හරි අද වගේ නෙමෙයි අද වඩා ඒ කාලේ හරි සුන්දරයි ඒ ඒ පුද්ගලයන් අසුර ඒගොල්ලන් ළඟ තිබ්බ සංගීත ඥානයේ ඒ වගේම තියෙන බොහොම ලෙංගතුකම ඒක ටිකක් අඩුයි දැන් මේ අද මේ කාලේ විදිහ සංගීත ශිල්පී මම අද බොහොම කනගාටුයි කියන්නේ මට ඒ ඒ ඒකයි මේකයි කම්පයර් කරලා බලන්න අහසයි පොළොවේ වගේ නමුත් ඉතින් කොහොම කරන්න දෙයක් නැහැ ඉතින් මේ මේ කාලේ වෙනස් වීමත් එක්ක මිනිස්සු බුද්ධලෝ මිනිස්කාන්තිය බුද්ධලෝ හම්බ වෙනවා ගොඩක් අඩුයි අතලොස්සක් තමයි හම්බ වෙන්නේ ඉතින් ওই විදිහට තමයි ආවේ ඇවිල්ලා ඒ කොළඹට ආවා ඒ අසු දැන් මේ ඒ අසු පහේ ආපු ගමන ඊට පස්සේ කොළඹ ජීවිත තිරිනන මේ වේදිකා නාට්‍යවල සහභාගී වුණා තිරිරාම එකක් කළා විමුරණ අධිකාරී जीवित सुंदर सहाय संगीत चित्रपट संगीत एक सम्मान दिंदला जनाधि सम्मान सम्मान बलबुल अंकार लंका ඉතින් ඉතින් මේ සම්මානය ලැබී ගියක හොඳයි මට ඒක ලැබුණාට වැඩිය හොඳයි නොල්ට වී ඒක එතකොට ඒ වගේම ඔය වකවාන වල තමයි අනු ගණන් වල ඉදීමව පණ්ඩිත අමර සම්මු පහේදී පණ්ඩිත අමර දෙවියන් සමග ඔස්ට්‍රේලියාවේ රටවල නිවසින් අටේ ඇමරිකා හැමතැනම යන්න හම්බුනේ ඒ වගේම ගුණදාස් අපගේ මහත්මයාගේ කම්පන ප්‍රසංගය පටන් ගත්තයින් පස්සේ අනු කාලේ අනු වසරේ මේ මම මේ ඒකේ සංගීතයේ මෙහෙවන්න හැටියට සහ গিටාර් වාදක හැටියට කටයුතු කළා චෝදාක ඉතින් ඕකේ ගුරුකුල ප්‍රසිද්ධී මේ අතර ඉතාම සුන්දර කතා තියෙනවා ඔය අතරේ ඉතින් එවැනි මට හම්බුණ දවන්තමේ පුදුමල දෙන්නේ ඉතින් පණ්ඩිත අමරදේවයන් සහ උන්දාස කපුගේ චරිත දෙකක් උතුල හොඳ දවන්ත චරිත දෙකක් හොඳයි නාලක මල්ලී අපි දැන් සුන්දර ගීතයකට යමු වෙන්න කාලය හොඳයි කියලා හිතෙනවා අපේ මේ සියහඬ අසන ශ්‍රාවකයෝ ආස ඇති ඔබගේ කටහඬෙන් ඔබ කැමති ගීතයක් මම බල කරන්නේ නැහැ මුදු සංගීතයේ නැතුව සින්දුවක් කියන්න කියන එක මම ඉල්ලා සිටීම අසාධාරණයි ඔබට හැකිනම් ඔබ කැමති ගීතයකින් වචන කිහිපයක් ගායනා කරන්න පුළුවන්ද ఇస్లాం ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස කොතනද සංවේහි ඉවත ගලාගේ හඳුලක තියේ ප්‍රථම ප්‍රේමයයි අපූර්ව ගීතයක් ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස පුතේනද සැඟව ගිය ඉවත ගලාගේ කඳුලක දියවි ප්‍රථම ප්‍රේමයයි හොඳව ගිය ඔබට වරම් නැති මටද වරම් නැති හසකොතැනද සැඟවගේ ඉවත ගලාගේ කඳුලක දියවි
प्रथम प्रेम आया बुंदव පුදන්නට පූජාසනයේ නොකිලිටි මල් විපුනිද ලඳුනේ පිටිගිලිහිගි පරසතු කුසුමක සුවඳ කොහේ පොතනද රැඳුනේ ඔබට වරම් නැති මටද වරම් නැති සෙනෙහස පුතැනද සැඟවගේ ඉවත ගලාගේ පඳුලක දියදී ප්‍රථම ප්‍රේමයයි බොඳවගේ ආමග වැරදි ඔබුද ඔබදම දෛවයතුන් මන්සල හමුවේ බලාහිනින් මිස හඬා වැටෙන්නට කඳුලක් නෑ දිනුවන පිපුනේ ඔබට වරම් නැති මටද වරම් නැති හස පුතැනද සැඟවගේ ඉවත කලාගේ පඳුලක දියදී ප්‍රථම ප්‍රේමයයි බොඳවගේ ලොව සිව් කොනේ පොළොවේ පය ගසා සිටින මිනිසුන් අහසට කැඳවා දුක සැප විමසන අඩවිය අහස් ගව්ව ඉකි බිඳින ඇසට කඳුළු ගෙනෙන කිකිරිලියෝ අත තරින් එපා කඳුළු කලේ කිකිරිලියෝ ඉකි බිඳින ඇසට කඳුළු ගෙනෙන කිකිරිලියෝ අත තරින් එපා කඳුළු කලේ කිකිරිලියෝ නාලක මල්ලි දැන් රජරට සේවය කියන්නේ ඔබේ ජීවිතේක කඩයිමක් එතකොට අමරදේව පණ්ඩිත අමරදේව ශූරින් හම්බ වීම තවත් ඔබේ ජීවිතේ කඩයිමක් කියලා මම හිතනවා. ඔව්. ඇත්තට මේක තමයි මම කිව්වේ දැන් ගුණදාස ගබ්ගේ මහතා හමු වීම සහ පණ්ඩිත අමරදේව තුමා හම්බ වීම මගේ ජීවිතේ මම ලැබපු වාසනාවක් සහ මට ලොකු අත්දැකීම් ගොඩක් ලබා ගන්න පුළුවන් වුණා. ඔව් දැන් කප්පේ කියන පුද්ගලයා කප්පේ කියන්නේ මේ රටක්ම ආදරය කරන පුද්ගලයෙක්. ඔබගේ ඇති හොඳ මිහිරි අත්දැකීම් මත ගැන අවදි ගන්න මම අහලා තියෙන මේ ශේත්‍රයේ තියෙන කතාවක් මට ඉතනට ඇහිච්චා මම වැරදි නම් ඉවරදි කරන්න. එක්තරා අවස්ථාවක එක්තරා සංගීත ප්‍රසංගයක් හැමෝම දන්නවා මේ රටේ හැමෝම දන්නවා ඔබගේ ගබුගේ ශූරින් අදවිත ටිකක් පාලනය කරනවා කියලා. ඉතින් ඒ වාගේ පාලනය කරලා එයාට ඒ ගීතය හරියට ඉදිරිපත් කරන්න බැරි වෙන වෙලාවක වත් ඔකට සම්බන්ධ වෙනවා. අපිට කියන්න ඔබ ආගෙම කටහඬින් මොකද්ද වුනේ? නැහැ මෙහෙමයි තියෙන්නේ. ඕක ඉතින් ලොකු දෙයක් හරියට එහෙම වුනේ. නමුත් අර අපි ඒක අය වීරු කරනවා. මොකද මම ඒකේ සංගීතයේ මේවන්න සහ ගිටාර් වාදක. ඒකට කපුගෑයව හම්බෙන්න එනවා හැම වෙලෙම ෂෝ වලදී යාළුව වෙනවා. ඉතින් කපුගෑය ඕනම කෙනෙක් විවෘත ආශ්‍රය කියන පුද්ගලෙක් නේ ගොඩක් එහෙම සිටින්නේ නැහැ අඩුයි. ඒක කපුගෑය ඉතින්
ඕනේ කෙනෙක් එක්ක ඕනේ දෙයක් බෙදා හදාගෙන දුකස අපි බෙදා ගන්න පුද්දලි. ඒකට එයා කේනවා ඉතින් ආ මිසකප් වී ගියාගෙන එනවා නිකන් ටිටෝ එකේදී එල්ල මොනවාරි අංගකගෙන එනවා පොඩි රහමෙර ටිකක්. මේ කාලෙ ඉතින් දැන් මම කියන්නේ මේ රහමෙර මද්දවෙ කියනවා සුදුසුයි කියන එක නෙමෙයි මම කියන්නේ මේ කාලෙ දුච්ච දේවල්. ඉතින් එයාවෙන් පස්සේ ඉතින් එක ප්‍රසංගයකදී මේක මේ පොඩි කතාවක් විතරයි ඉතින් අර එක ප්‍රසංගයකදී පමණක් මේ ටිකක් මේක එතුමාට වෙන පොඩි දුකකුත් ඇවිල්ලා තිබ්බා මොකක් හරි ඔය ගමේ සිද්ධියක් ඔළුවට වැටිලා ඒකයි අරකයි මේ පොඩි මොකද ටිකකුත් පානය කරලා ගොම යාළුවාගෙන අපේකින් ප්‍රසංගය ඉඳගත්තා. එතකොට මේ හොඳට කියන බිඳුවක් අමම්මුලාගේ ඉතින් අමම්මුලාගේ ගීතේ ගායනා කරන්න ගියාම ඔහු ටිකක් ඒක වෙනදා වගේ නෙමෙයි ටිකක් ඇදලා කරලා ටිකක් පොඩ්ඩක් අර පැටලීලා ඒක අර වෙනස් වුණා. හොඳට රසවත් ගායකයෙක් නොහුට ඒක වෙනස් වුණා. එතකොට මම පිටිපස්සෙන් ඉඳලා ප්ලේ කරන්න ඇද්ද මට දැන් මේ ප්ලේ කරන්න අමාරු වෙන හරියට එද්ද දෙන්න තුනා ඕඩියන්ස් එක දිහා බලපුවම ඕඩියන්ස් එක නිකුත් ඉතින් එකෙක් විදිහට මූණට මූණ බලා ගන්න වගේ දෙන්න මොකද මේ තුනේ කියන කපුවේ සිරින් කපුවේ ගා කොහොම හරි ගායනා කළේ දෙයක් නරක වුදු ඉතින් මට මේක හිතයට කී මටත් ඉතින් අර පොඩ්ඩක් මොහොම විදිහට පොඩි චූටි ගේම් තියු තියනවා ඉතින් මම ඔහොම ඉන්ටෝල්ලිගේදී මම ගිහින් මොකද්ද මේ කරන්නේ කපුවේ මට ජයසිංහ අපි දැන් කපුගේ සිවුරෙන් ගැන කිව්වහම ඔබට යන්න දෙන්න බෑ. කපුගේ සිවුරෙන්ගේ සින්දුවක කොටසක් නොකියන ඔබට කියන්නම සිද්ධ. මාද සිතුවම් මාද සිතුවම් මැවේ බිඳි නීදුම් වලාමැද අතීතයේ බිඳුන් නොපෙමින් ගිනිගත් හදවත් තනිවි එක්තැන්ගේ අනන්ත සයුරේ බිය කරු දිවි දියමේ පාලු කලා සුලඟ පමණි කුරුමේ හඬා වැටෙන සිත සදා සරණ මත තනි වේවි එක්තැම් මාද සිතුවම් මැවේ බිඳේ මිදුම් වලාමැද අතීතේ බිඳුන්
නොපෙමින් ගිනිගත් හදවත් තනි වේවි එක්තෙම් වේ ඔබ අත් වශයෙන්ම ගිටාර් වයලින් කීබෝඩ් හාමනේ වගේ විශාල සංගීත භාණ්ඩ වාදනය කිරීමේ හැකියාව තනුව ලැබීමේ හැකියාව ක්ෂණිකව ප්‍රස්ථාර ලබා දීමේ හැකියාව මේ ඔක්කොම තියෙදි මම දන්නවා ඔබ දක්ෂ ගායකයෙක් ඔබ CD පතයක් පවා නිකුත් කරා ඔබේ ඒ CD පතේදී දක්වන මම පිටුපසින් ඉඳලා උතුර වාඩි වෙන්න ඉඩක් තිබුණේ නැහැ එතන විශේෂ ශිල්පීන් අමුත්තන් ගොඩක් වෙනදි මම රසවින්දා ඔබගේ ගායන හැකියාව ඊළඟට ඔබගේ CD පතයක් වාණි කරා ඉතින් එතනින් එහාට ඒ ගායනය ඔබ වැඩි දියුණු කරගන්න ඔබ කම්මැලිකමක් දක්වනවද නැත්නම් එතන ගැටලු තියෙනවද අපි කියලිම කතා කරා ඕ නැහැ මේ ප්‍රශ්නයක් තියෙන ඒ CD පතේ CD එක මේ සංගීතය මේ මම ඒක ලොකුවට මේ බලාපොරොත්තු ගොඩකින් කරපු එකක් නෙමෙයි ඉතින් කාලෙන් කාලේ හමුන ගීතව එකතු කරන් ඒ වගේ අරවත් ගීතක් තියෙනවා ඉතින් සාමාන්‍ය පොළොඳ වචන ගීතක් තියෙනවා ඉතින් ඒක නිසා ඒක තරම් මේ සාර්ථකව ලොකු සාර්ථකත්වයක් මම ඒක දකින්න දැන් වයසත් එක්ක අපි දැන් දිලිට යද්දී නෝකරා යද්දී ඒවා මීට වඩා හොඳ දෙයක් කරන්න පුළුවන් කියන මට්ටම් තියෙනවා ඒකෙත් ගීත 16න් ගීත 10ක් අටක් විතර වගේ ඉහළ මට්ටමක තියෙනවා මම ඒ ගැන උනන්දු වෙන්නේ නැහැ මොකද ගායනයේ ඉස්සරහට යනවා කියන එක මේ තරංගයත් එක්ක එකක් මේකට පැති ගොඩක් තියෙනවා එකක් තියෙනවා අපේ රටේ මේ තියෙන තරංගයේ ගායනයේ තියෙන තරංගයේ ඒ වගේම මාධ්‍ය වලට මේක දීමට තියෙන තරංගයේ මාධ්‍ය අන ගීතය කියන එක අල්ලාහ් දාලා ඒගොල්ලෝ හසුරුවන ආකාරය කියන්නේ ගීතයක් ප්‍රචාරය කරන්න ලක්ෂ ගානක් ඉල්ලනවා. ඉතින් මොකටද ඉතින් ඒගොල්ලන්ට ලක්ෂ ගණන් දීලා අපි මේව කරන්නේ? මම නෙමෙයි අනිත් ගොඩක් අය ඔය අපහසුව පත්ලා තියෙන ජරා ක්‍රමයක් අපේ රටේ ඇති වෙලා තියෙන මාධ්‍යවල මේ හොඳ රසවත් හොඳ නිර්මාණ කියන වටිනා නිර්මාණ එකට මේ කොහෙවත් යන මේ මාධ්‍යයක නියතනය කරන මේ අය මේ ගීතේ ලංසු තියලා මේ අපි ගීත ගහන්න නම් අපිට මෙච්චරක් දෙන්න ලක්ෂ පහක්. ඉතින් කොහොම මේ මොකටද එහෙම ඉච්චර බලන්නේ වෙන්නේ මිනිස්සු. ඇයි මේ ගීතේ ඒ තරම්ට අපි පත් කරන්නේ? ඒ වහාම ඒ වගේ අයට දෙන්න දින මම නම් ඇත්තම මගේ මට ලොකු බලයක් තියෙනවා මම ඒ වගේ මිනිස්සුන්ට ලොකු දඬුවම් දෙනවා මම. මොකද මේ මිනිස්සු මේ කොච්චර කලාව කරන්නේ කොච්චර මේ බොහොම කොච්චර ආසාවෙන් කැප වෙලාද? ඒක වටිනාකම මේක ගැඹුරු ඒක තේරෙන්නේ නැති මේ පොට්ටාසයක් මුලින් මැටි දින කියන්නේ ඒ වගේ තීරණ ගන්න ඕන මොකද තමයි මාකටිං කියන වචනේ අනවශ්‍ය විදියට පාවිච්චි කරන තැන්වල ඒ හින්දා මම තීරණේ කරා මගේ ගීත මං ගිල පස්සෙන් වැදලා කාටවත් දෙන්න ඕනේ නැහැ මම ගීතයක් දෙයක් කරනවා දැන් මම ඉස්සරහට මම ඒ ගීත ඒක තියෙන ගීත හයක් විතර අරගෙන අලුත් ගීත තව හයක් විතර තෝරලා මම ගයලා ලංකාව විතර නෙවෙයි ලෝකෙට මිලින්න පුළුවන් විදිහ නිර්මාණ ගොඩක් මම තබ්බෝමිය උද්දතුල කරන්න මම ඉඳාගෙන ඉන්නවා මේ ඒ කියන්නේ ආර්ථිකය යන සාමාන්‍ය බලපෑම යන සෑහෙන ප්‍රමාණයක් එක ලක්ෂ 10ක් අතර ගන්න තියෙන හොඳ ටිකක් කරන්න නමුත් ඒ කියන්නේ නිතරම කොහොම හරි ඒක කරනවා කරලා මේක ඒක තමයි කරන දේ ටිකක් උඩින් හොඳට කරන්න උත්සාහ කරලා කරලා මම පස්සේ යන්නේ මම තුන මගේ රසිකෝන් අතරේ ඒක ලැබෙන්න ක්‍රමයක් වේදයක් බලන දේ අතරම දැන් අද හොඳ වෙලාවට මේ අන්තර්ජාලය තියෙන ඉඳා අන්තර්ජාලයෙන් වැරදි දේවල් සිද්ධ වෙනවා වගේම නරක දේවල් සිද්ධ වෙනවා කියන හොඳ දේවල් කරන්න පුළුවන් නැත්නම් මේක උපයෝග කරගෙන ඒකින්ද අපි හොඳ පැත්තට මේක යොදාගෙන ඒ වගේ හොඳ ලෝකීන සියලුම රසිකයන් කියන්නේ මේ මෙහිං ලංකාව පිටත් වෙලා ගිහින් ලංකාව කලකිරලා ගිහපු අයට පවා සමහරව ලංකාවේ මේ ක්‍රමයන් ගැන කලකිරලා ලංකාවේ රට නෙමෙයි ලංකාවේ පවතින ක්‍රමයන් ගැන කලකිරලා පිටරටවල් වලට ගිහින් ඉන්නුයි ලංකාවේ ඉන්න තව රසවන්තයෝ අතුලත ජීවත් වෙන රසවන්තයෝ කියන ගැලපෙන්නේදී නිර්මාණ ටිකක් මම ඉස්සරහට කරනවලු ගොඩක් නෙමෙයි අර සීඩී 50ක් කරා 20ක් කළා 5ක් 100ක් කළා 1000ක් කළා මේ ගුරුවරු මේ අර නිකන් හාට් ඕපන් නෙමෙයි ඉතින් හොඳ එකක් රසවත් නිර්මාණ නියොදලා උත්තර කරලා මම අපලට අස්වන් සලස්සු බොහොම සතුටුදායක ආරංචියක් ඒ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා මම දන්නවා ඔබ ගීතයක් නිර්මාණය කරන කවුරු හරි රචකයෙක් ඔබගේ අතට මේක තනුවක් දාලා මේකේ
ගයිඩ් එක හදලා දෙන්න කියලා කිව්වහම ඔබ ඒක හදලා ගායනා කරලා දෙනවා මම පුද්ගලිකව දන්නවා ඒක ඇහුවාම හිතනවා මේ පුද්ගලයා ඇයි මේක මේ මේ ගීතය වෙන කාට හරි දෙන්නේ මේක මේ මේ නාලකටම කියන්න පුළුවන් කියන හැඟීම අපට එනවා ඇත්තටම අපි ගැන අපි ඒ මාධ්‍යයේ තියෙන මේ රටේ තියෙන යභාග්‍ය සම්පන්න තත්ත්වය තුල උඩුගම් බාලා පියන කොටසකුත් ඉන්න ඔබ කිව්වා වගේම ඊළඟට ඒ සඳහා මේ මාධ්‍ය විශේෂයෙන්ම සමාජ වෙත් අඩුයි අන්තර්ජාලය හරහා හොඳ ප්‍රතිචාරයක් හොඳ වැඩසටහන් හොඳ ප්‍රචාරයකුත් ලැබෙන අවස්ථා තියෙනවා ඔය වගේම තමයි ඔය ගැන ගොඩක් අය අත්තරම දැන් ඔය මේ ප්‍රශ්නෙකට තියෙන්නේ මේ ප්‍රශ්න විවෘතව බය නැතුව කතා කරන්නේ නැහැ නේ හැමෝම බයයි නේ එකක් බයයි අනිත් එක කතා මේ 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 දෙන අසාධාරණේ කීප දෙනෙක් කියන මම දැකලා තියෙනවා එහෙම කතා කරනවා කතා කරලා නිකන් වෙනවා එහෙම නෙමෙයි කියන්නේ ඒ කතා කරලා නිහඬ වෙන්නේ ඉතින් කතා කරලා පළක් නැහැ කියලා හිතලා වෙන්න ඇති එක යතකට මොකද ඒවට අවශ්‍ය කටයුතු සිද්ධ වෙන්නේ නැති නිසා ඉතින් මේවා එහෙම මම නම් ඇත්තටම මේ මේ මගේ හිතේ තියෙන දේ සහ විය යුතු සත්‍ය ගැන කතා කරන්න මම බය නැහැ ඉතින් මට මිනිස්සු බය වෙන දේවල් තියෙන ඕල් මං වලට බයයි තව තව මේ වෙන නරක නාමයක් අහගන්න බයයි ඔය වගේ දේ මන්නම් බය නැහැ මම මේ හොඳ දෙයක් කරන්නයි හොඳ පරිපූර්ණතාවයෙන් කරන්න පුළුවන් හැකියාවන් දිනට බීමට කිලින් අයුක්තිය ගැන කතා කරන්න මම බය නැහැ මන් දන්නේ මොන හේතුවක්ද කියලා ඉතින් ඕනනම් මැරේ ඉතින් මරයි ඉතින් ප්‍රශ්නයක් නැහැ ඉතින් අපි ඇත්ත කතා කරලා මරමු කොහොමද බිඳින ඇසට කඳුළු ගෙනෙන ටිකිරිලියෝ අත හරින් එපා කඳුළු කලේ ටිකිරිලියෝ බිඳින ඇසට කඳුළු ගෙනෙන ටිකිරිලියෝ අත හරින් එපා කඳුළු කලේ ටිකිරිලියෝ අඩ සඳු අලුත රැකීමෙන් තිලක තියන්නම් ඔය කඳුළු කලෙන් තවත් කඳුළු දැසට ගන්නම් දැසට ගන්නම් ඉකි බිඳින ඇසට කඳුළු ගෙනෙන ටිකිරිලියෝ අත හරින් එපා කඳුළු කලේ ටිකිරිලියෝ නොබිනතතුලිය ගීතමං පනිවේ ගයන්නම් සමුගන්නේතින් තවදාහක් ගීතලියන්නම් ගීතලියන්නම් ඉකි බිඳින ඇසට කඳුළු ගෙනෙන ටිකිරිලියෝ අත හරින් එපා කඳුළු කලේ ටිකිරිලියෝ ඇසට කඳුළු ගෙනෙන ටිකිරිලියෝ අත හරින් එපා කඳුළු කලේ ටිකිරිලියෝ හැකියාවට අපේ වේදිකාව ඔබ වෙනුවෙන් සිය හඬ
ඔබී හඳ සමග මුසුක ගුවන් කැපසි සාරා සවන් යුග සරසන්නට ආරාධනා සියහඩ.com අහස් ගව මෙතනදී දැන් අපි ওই චෝදනාව ඉදිරිපත් කරන එකක් අපි කියවනේ වගකීම් ආයතන කියන රජය හා සංස්කෘතික දෙපාර්තමේන්තු වේවා පුද්ගලික මාධ්‍ය ආයතන වේවා ඒ කොටස අනිත් පැත්තෙන් ගත්තාම අපි ප්‍රවීණයන් ඉන්නවා මේ ප්‍රවීණයන්ගෙන් කොටසක් එක්කෝ මේ අඳගොළු බිහිරි වගේ නිශ්ශබ්ද වෙනවා වෙන පුළුවන් එහෙම නැත්නම් කඩේ යනවා වෙන පුළුවන් අපි මම දන්නවා ඔබ අඳගොළු බිහිරි ගණයට අයිති නැහැ කියලා ඔබ කඩේ ගණ යන ගායටත් අයිති නැහැ අනේ නැහැ नवीन भाषा මම මේ පුද්ගල ජීවිතයේ මලපණින මෙතන සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. කලා ජීවිතයේ සංගීත ලෝකයේ දැන් අපි ප්‍රේමසිරි කේමදාස මාස්ටර් වගේ කෙනෙක් ගත්තම එයාටත් මලපණිනවා. හැබැයි මේ මලපැණීම තුළ මල් වගේ හොඳ නිර්මාණ බිහි වෙනවා. ඔබට මේ මලපණිනවද? එහෙම නැත්නම් මලපණින්නේ ඇයි? අත් වශයෙන්ම මේ එහෙම මලපණිනවා කියන කතාව ඉදින් अंतर्जाले सुंदुरु नवातन ඕනෑම ගීතයක් නොසා ඒකේ තේ ස්වර ප්‍රස්ථාරයේ මතකයෙන් නිවැරදිව ලියීමට හැකියාවක් දෙන මේ අපූර්ව සංගීත අධ්‍යක්ෂවරයා අද අපේ අහස් ගව්වේ සොඳුරු අමුත බවට පත් වෙලා තියෙනවා. ඔහු නම් නායක අංජන කුමාරය. ඇත්තම අපේ රටේ තියෙන ඛේදවාදී ගතියක තමයි අපි ඉතිහාසයට ගියොත් අපි දන්නවා සුනිල් සාත්යන්ට මහගෙදර වැහුනේ ඇයි ඊළඟට ලූෂන් බුලත් සිංහල ගුණදාස කපුගේ ශූරෙන්ට මේ හැමෝම තමන්ගේ ආයතන තුල පරිගැනීමට ලක් වෙනවා නමුත් ඒගොල්ලෝ ඒ වලින් පන්නරේ ලැබුවා ඔබ ඉන්න තැන රැක ගන්න ගමන් මේ පන්නරේ ලැබමින් සමාජයට වඩා යහපත් සේවයක් කිරීම තමයි ඔබ අරමු අනිවාර්යයි ඉතින් මම තනින්න දැන් එතකොට දැන් මට පුදුමයක් එන තවත් කරුණක් දැන් මේ ඔබට කවුරු හරි ගීත නිර්මාණයක් හමු වුණාම ගීත රචනයක් හෝ යම් කිසි දෙයක් ඒ වගේ දෙයක් හමු වුණාම ඔබ ඒකට අපූර්ව තනුවක් හදලා සංගීත නිර්මාණයක් කරලා මේක නිර්මාණයක් බවට පත් වෙනවා එතනදී මට පුදුමයක් කියන මේ 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 මේවා මේ කිනකට දැන් අපි අහලා තියෙනවා දැන් නාලක අංජන කුමාරට යම් කිසි දෙයක් දෙන්නේ මොනහරි ඔපියක් කරන්න නෙවෙයි අරක වගේ දෙයක් කරනවා කියන ප්‍රමාණයෙන් නෙවෙයි මේ මේක ඔබේම කරගන්නවා ඒ ඒ කරගන්න ඔබට මේවා මේ සංගීත රටා මේ නාද රටා මේ මේ මේවා මැවෙන්නේ කොහොමද මේවා අහසෙන් ගන්නවද මේවා නැත්තම් මේ උත්පත්තියෙන්ම සහජය කියලා ප්‍රතිභාව කියලා කියන්නේ කොහෙන් කොහෙන්ද මේවා මේ ඔබට එන්නේ නෑ මම මේවා ගන්න බර්මියුඩා එකෙන් අරගෙන ගියන් දුක් එහෙම නෙමෙයි ඒවා දී කරා ඒක අර ඊට ගන්න බෑ මම කොහොමද ඕක කොහෙන් කියලා කියන්නේ ඒක තමයි දී කියන්නේ මේ කොහෙන් හරි මේවා මේ මනසට එන දේවල් මේ මේ අවකාශයෙන් එන දේවල් මේ ඒක ඉතින් ඒ ගැන මට ඇත්තම කියන්න තේරෙන්නේ නෑ නමුත් මම පුළුවන් තරම් ඒ ඒක ඉතින් දැන් මම මොකද හැම මම අර සංගීත බාන්න වල ආවිත් කියලා කරනවා එතෙන්ට පොඩු වෙනවනේ ඒක ගහපුවාම එහෙමත් නැතුව මම මේ ඇතුලේ මම මට කොහොම මම මෙහෙම තියාගත්ත ගමන් මට මේ හඬ රටාවල් මම චිත්‍රය ඇඳලා ඉවරයි මම දැන් ගොඩක් අය කරන් සින්දුව මෙහෙම ආමනේ එකක් කීබෝඩ් එකක් ගහලා ගිටාර් එකක් ගහලා ඒකේ හඬ මැවෙන හඬ රටාවන් එක්ක ඔස්සේ ගිහලා තමයි ඔය නිර්මාණ කරන්නේ ඒතකොට ඒගොල්ලන්ට ඒ තැන යන්න පුළුවන් කොහොමද
මම මේ මුකුත් නෑ මම දන්නවා මේක ඇඳුර මේ අඳින චිත්‍රෙ මෙන්න චිත්‍රෙ මෙතන කහ පාට මෙතන කොළ පාට මෙතන අර පාට මේ මෙව 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 ගිල්ල මෙන්න අන්තිම ෆයිනලි මෙන්න චිත්‍රය කියන එක මම දැකලා ඉවරලා තමයි වාත් ඉතින් බාර දෙන්නේ ඒගොල්ලන්ට බොරු කරන්න බෑ ඊට පස්සේ මාත් ඒකින්ද ඒක ඉතින් මම ලැබපු වාග්යක් ඉතින් ඇත්තටම වාග්යක් වගේම ඇත්තටම මම ලැබපු කරුණයක් මොකද ඒවා ක්‍රියාත්මක කරන්න කියලා තමයි මේ අපි අපි සමහර තැන්වල අපිව संबंध नैतिहाय बला प्रश्न අලුත් නිර්මාණය කරන්න කැමති තාරුණ්‍ය සහ ඊට වඩා හිටියන් හෝ අලුත් දෙයින් මේ ගීත ගායනීට නිර්මාණ කෘති සංගීත කෘති කරන්න එන අය වෙනුවෙන් තමයි මම මගේ නිර්මාණ වැඩිපුර දැන් මගේ ඉදිරියට ප්‍රයෝග කරන්න මොකද අර අනිත් අපි ප්‍රවීණ සමහර අයට කරන දේවල් ඔවුන් ඇප්‍රීෂিয়েට් කරන්නෙත් නැහැ ඔවුන් ඒවා පාවිච්චි කරන්නෙත් නැහැ මම හදපු සමහර තනු ප්‍රවීණයන්ට ඒවා අපතේ මොකද ඔවුන් ඒවා වේදිකාවල ගායන්නේ නැහැ ඉතින් ඒව මොන හේතුවකට ගෑන්නද මන් දන්නේ නැහැ. ඉතින් අහපුවාම කියනවා ඉතින් ඇත්තටම නානකම මේ ප්‍රසිද්ධ වෙලා නැහැ නේද? ඉතින් ප්‍රසිද්ධ වෙන්න ගෑන්න බෑ. ඈ මාර කතාවක් නේ. ඒකින්ද මම දැන් වෙලාවක ඒ ගීත මම ගායනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ නේ මාව ඉල්ලන්නේ. කේලියද මං කරන්නේ තමයි. ඔව් නානක මල්ලී මම එක්තරා පැරණි ඉසිවරේ කියපු වදනක් කියන්නම්. ඒක ලියාගෙන තිබ්බකම නම් මේක ඔබටම ගැලපෙනවා කියලා මම හිතෙනවා. එයා කියලා තියෙන්නේ මෙහෙමයි. යත් පින්දේ මාත් බ්‍රහ්මණ්ඩේ යත් පින්දේ මාත් බ්‍රහ්මණ්ඩේ ඒකේ සිංහල තේරුම ලොවේ යම් දෙයක් ඇද්ද එයම බඹයක් දිග වූ ඔබේ සිරුරේද ඇද්ද මං අපව කියන්න ලොවේ යම් දෙයක් ඇද්ද එයම බඹයක් දිග වූ ඔබේ සිරුරේද ඇද්ද ඒ කියන්නේ ඔබ කීප කතාවක් තමයි මට මතක් වෙන්නේ මේ මේ ලෝකේ තියෙන ආදරට මේ සොර කීපෙනේ තියෙන්නේ මේ මොකද මේ ලෝකේ තියෙන සියලුම මේ කදම්බයන් එක්කව කරලා निर्माण उपरी अमरदेव शिवरी අමරදේවගේ ශූරින්ගේ වචන කීපයකට ගීතයක ඔබට හැකිනම් මම කැමති ගීතයක් තියෙනවා මම දන්නේ ඔබට මේ වෙලාවේ එක කියන්න පුළුවන්ද කියලා රෑදුරු රටමේ කියන එක තමයි මම කැමති නමුත් ඔබගේ විශේෂ වෙන කැමැත්තක් තියෙනවා නම් අමරදේව ශූරින්ගේ ගීතයක කොටසක් කියන්න පුළුවන් එහෙනම් ඊට කලින් අර මම අසුන්ට කරපු ගීතයක් තියෙනවා ඒක ආකමන්නේ වන්නයි ඒක කොරස මම කියලින් මේ අතීත තොට කරන්න අපි පහස් ගඟටම විසිකලා සැපේ නොවේ නා
දින හරි සබෑ නොවෙනා දින හරි පවිත්‍රදී බොහොම පිං රවටලා සිත සිතින් විතරක් එක් වෙලා අතීතය දෝතට අරන් අපි අහස් ගඟටම විසිකලා ගීතයක් නොසා ඒ ගීතයේ ස්වර ප්‍රස්ථාරයේ මතකයෙන් නිවැරදිව ලියීමට හැකියාවක් දෙන මේ අපූර්ව සංගීත අධ්‍යක්ෂවරයා අද අපේ අහස් ගව්වේ සොඳුරු අමුත බවට පත් වෙලා තියෙනවා. ඔහු නම නායක අංජන කුමාරය. නෑ උනාට ඔබ මම දාලා තියෙන මේ මෑතකදී එක්තරා ප්‍රසංගයකදී මේ රුබයි රාජ්‍යම තිබිච්ච ප්‍රසංගයක අපූර්වට කපුගේ ශූරින්ගේ ගීතයක් අමරදේව ශූරින්ගේ ගීතයක් කිව්වා. ඉතින් අපි මේක ඉල්ලීමක් රසිකයන්ගේ බලවත් ඉල්ලීමක්. මේකට එන්න කලින්ම කිව්වා නාලක අයියා එනවනම් අමරදේව සර්ගේ සින්දුවක් කියන්නම කියලා මගෙන් ඉල්ලන්න කියලා. ආ එතකොට එහෙනම් ඉතින් මෙහෙමයි අමරදේව සුත්මාගේ ගීතයක් කියනවා කියන්නේ சந்து பொருன் 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 பலா
वाला रुदक संग दिला आपे जीवन तें खता आसा चिटीनवा आसा चिटीनवा कबूल बिंदु गला संदे तुरुलता पुरा सिंगलंगम सली मगे मोहिम सीतली ओबे नेत यादी महज बिलवें संद होरें 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 बाला वाला रुदक संग दिला आपे मियूर तें खता असा चिठी नुआ असा चिठी नुआ संग बिला अपे मियूरुपेम कथा असा सिटिनवा असा सिटिनवा संदे तुरु लता पुरा सियो लंगम सली मगे नोहिम सीतले ओबे नेत यदि महत वीर संद होरेन बाला वाला रुदक संग बिला अपे मियूरुपेम कथा असा सिटिनवा असा सिटिनवा सली कोफुल तल गेटी मगे सितुम ससलवाई निवालन मे सिसिला सिं संद होरें 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 वाला वाला रुदक संग विला अपे मियूरुपेम कथा असा सिटिनवा अपे आरमुन तमा विशेषयेन्म मेवेनी सुभावित गीतय मोहद एव रस विदिन्ने कोहोमद कियन एक रसिकयन्ट वडा देनुवत किरीम ए संदा अपि उपरिमेन बेंदिला तियेनवा अपि एक करगेन यनवा ओबट यम किसी देयक सियहड गुवन विदुलियेन मम सिंह
ස්තුතිවන්ත වෙනවා මෙවැනි වැඩසටහනක් මාව සම්බන්ධ කිරීම ගැන. ඒ වගේම මම කැමතියි කියන්න මේ 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 ගුවන් දිලි අහන මේ සියලු දෙනාට රසික රසිකාවයන්ට ඕනම වෙලාවක හොඳ නිර්මාණ කෘතියක් කර ගැනීමට අවශ්‍යතාවය පුළුවන් මම ඒ සඳහා කැප වී සිටිනවා. ඒක සම්බන්ධ කරගන්න පුළුවන් මගේ දුරකථන අංකය 0781 ඒ වගේම ඉදිරි පරපුරේ මේ ලංකාවෙන් පැමිණ මැදපිරිතේ රටවල් සාජී රටවල් සේවය කරන මේ තරුණ තරුණයන් සහ ඔබලා නිර්මාණ අසනවන හැම විටම හොඳ නිර්මාණ කෘති වලට සමන් දෙන්න කියලා මම ඉගෙනුවා. එතකොට හිත පහන් වෙනවා, මොළ වල තියෙන අධ්‍යාත්මික පැත්ත වර්ධනය වෙනවා. ඒ හරසුන් ගීත සහ හරසුන් සංගීතය අසන්න එපා. ඒ වගේම නිර්මාණයක් කරන්න කැමති නම් මිනිසුන්ට දැනෙන හදවත් වලට දැනෙන හොඳ ගීත රචකයන්ගේ ගීත රචකයන් ගීත රචනා තෝරගෙන හොඳ සංගීතඥයන්ගේ අරගෙන ඒවට හොඳ ගායන හරවත් ගීත ගායනා කරලා මිනිසුන්ට සහනයක් රසයක් උපදින් විදිහ නිර්මාණ කිරීමට පෙළඹෙන්න කියලා ඉල්ලනවා. අනිත් කිසිම බලවේගයන් වලට යටත් නොවි තමුන් කරන දේ හරි කියලා හිතනවනම් හරි විතරක් නෙමෙයි හරි දෙයක් කිරීමට කැප වෙලා ඒ තුලින් තමුන්ගේ මිනිස්කම ඔය සියලු දේ අභිභවායන මිනිස්කම ප්‍රගුණ කරගෙන මිනිස්කම දියත් කරලා මිනිසුන් මනුස්සත්වයේ නාමයේ මිනිසුන්ට ආදරය කරුණාව අවංකකම උද කරලා හොඳ ශ්‍රී ලාංකිකව හැටියට මුළු ලෝකෙට මූණ දීලා අනිත් රටවල් වලටත් මේවා වෙන විදිහට දැනෙන විදිහට ආදර්ශමත් විදිහට මේ විදිහට අපි ශ්‍රී ලාංකිකව හැටියට හරි දේ හොඳ දේ අවංකව කිරීමට අද අපි මේ අදිස්ථාන කරගන්නවා නම් මම බලාපොරොත්තු ඉන්නේ ඒ වෙන දෙයක් ඔබලාගෙන් මමත් එවැනි කෙනෙක් හැටියට يعني මට බය නැතුව එහෙම කියන්න පුළුවන්. මොකද මේ අපි අව්‍යාජය ඉන්න අපිට බය නැතුව එහෙම කියන්න පුළුවන්. ඔබලාගේ තිල්ලන්නේ ලෝකයේ සාමයක් වෙන ශ්‍රී ලංකාවට සාමයක් වගේම ලෝකයක් මේ තියෙන ඔය ප්‍රශ්න බෝම්බ පිපිරීම් මරා ගැනීම මිනි මරා ගැනීම කුලල් කා ගැනීම බල ලෝභයේ කියන එක තුරන් වෙන විදිහට කටයුතු කරන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් ඔබලාට. එහෙම කරලා ලෝකයේ සාමය ඇවිල්ලා දැහැමි ලෝකය ප්‍රවත්වන අවශ්‍ය කටයුතු කිරීමට ඔබලාට ධෛර්ය ශක්තිය ලැබෙනවා. ඕන ආලක මල්ලි සිහඬ අසන මගේ හිත ප්‍රියතර රසික රසිකාවෙනි ඔබට වැදගත් පණිවිඩ කිඹයක්ම නාලකකින් ඉදිරිපත් වුණා. ඒ වගේම විවෘත ආරාධනාවක් තියෙනවා. ඔබ උනන්දු වෙනවා නම් අලුත් හොඳ නිර්මාණ අර කිව්ව වගේ අව්‍යාජ නිර්මාණ කරුණාකර ඒක නාලක අංජන කුමාරයන් දැන් දුරකථන අංකය ප්‍රකාශ කරා. ඒ වගේම Facebook එක හරහා හෝ සියඬ මාර්ගයෙන් අපට ඒවා යොමු කරන්න පුළුවන්. අපි ඒ නිර්මාණ වලට අගයක් දෙන්න නාලක අංජන කුමාර යන වෙත යොමු කරනවා. වලාපුටට වාවිලා මුකුල් කරනවා මුදාවල් මල් ගල්වා විදා අරිවා සලාකොම බඳසුලවා සීල් මුදනවා සඳි කුමාරි සඳතුල් සල්ුවවා. හොඳයි, සඳේ කුමාරිය සඳ තුල සලුව උලන උනන මොහොතක අපි නාලක අංජන කුමාරයන් නැමැති ඒ අව්‍යාජ කලාකරුවන්ට අපි සමු දෙනවා. බොහොම ස්තුතියි නාලක මල්ලී අපිට එක සම්බන්ධ වුණා.
mukulu karenava mudavarele mal galava vida areva sala komal bande soleva sele mudenava sande kumari sande tule saluve unenava sile kelum ele sadi vida adenava mal sadi wat gavesi risira duvenava bet depa dieti kala latera sane kumari sane tule salu unenava අන්ද දිගේ සල් පොට වැටුණා නින්ද යෙදි නිදන දිගේ දිය මත වැටුණා බැද්ද දිගේ තුරු මුදු කැටි විසිරුණා සල්ව සඳ කුමරී බඳෙමින් ගිලිහුණා